ජනාධිපතිතුමා මේ ක්‍රියාදාමය මගින් චේතාන්විතව රාජ්‍ය විධායකය ආණ්ඩුව අකර්මණ්‍ය කිරීමේ වගකීම් විරහිත ක්‍රියාවලියක නියැලලා සිටින බව. අපේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා රාජ්‍යයේ ප්‍රධානියා, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා, ඒ වගේම විධායකයේ ප්‍රධානියා. පසුගිය අඟහරුවාදා එනම් ඊයේ කැබිනට් මණ්ඩලයට ලයිස්තුගත කැබිනට් පත්‍රිකා 51ක් තිබුණා. ඊට අමතරව අලුත් කැබිනට් පත්‍රිකා 19ක් දැන් තියෙනවා. ඔක්කොම 70ක් එතන තියෙනවා. ඊට අමතරව විවිධ කැබිනට් අමාත්‍යවරු විසින් පුජ්‍යලයින් විවිධ ආයතනවලට පත්කිරීම පිළිබඳව තියෙන යෝජනා ඒවත් කැබිනට් පත්‍රිකා තමයි. එවැනි කැබිනට් පත්‍රිකා 34ක් තියෙනවා. ඔක්කොම 104. රාජ්‍යයේ මේ කැබිනට් පත්‍රිකා සාකච්ඡා කරලා අනුමත කරගන්නේ නැතුව රාජ්‍ය අකර්මණ්‍ය කිරීම හිතාමතාම චේතාන්විතවම එතුමා බලය ආයුතු ලෙස පාවිච්චි කිරීම. මේ පැහැදිලි ව්‍යවස්ථා විරෝධී වැඩපිළිවෙලක්. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා මීට වඩා ප්‍රඥාවන්තව හැසිරිලා ඇතුවෙන්න යන අර්බුදය වහාම නිම කරන්න. ඒ වගේම අපි දකිනවා සමහර අය කථානායකතුමාට මේ වෙලාවේ බණිනවා මේ තේරින්කාර සභාව පත් කිරීම සම්බන්ධයෙන්. කථානායකතුමාට උනත් අභිමතානිසාරී බලයක් නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තේරින්කාර සභාවක් ඉල්ලුවට පස්සේ ඒක නොදී ඉන්න. තොරතුරු අනාවරණය බබද ඔබතුමාද ජනාධිපතිතුමාට අයදුම් කරන්න නියමිතයි කිය. මම කියනවා බොහොම පැහැදිලිව 2005 10 15 ජනාධිපති කවුද මොකද්ද ප්‍රතිපත්තිය තීරණය කළේ අපි විසෙත් අපි තමයි. මේ අතර මනෝ ගණේෂ් නමාත්‍යවරයාද අදහස් පළ කළා. කැබිනට් එකක් නැතුව රට ඉස්සරහට යන්න පුළුවන්. කැබිනට් ලැබෙන සුමාරේ රැස් වෙනවා. ඉදලා බලන්න. ඒ ප්‍රශ්නයක් නැහැ. අපිට නම් කලබල නැහැ. ඔයාලා කලබලේ වගේ. ජනාධිපතිනේ ඔබතුමා ලෑස්තිද? අපි ලෑස්ති. කවුද ඉන්නේ? බයිස්කෝප් එක අවසානේ මේ ක්ලයිමැක්ස් එක ඉන්නේ. ඒකට දැනගන්න පුළුවන්. දෙම්ම කියන්න බෑනේ. මෙර කැලේ යන ඉන්ටර්වල් එක තව ඇවිල්ලා නැහැ. ඒකබද්දින් කියලා තියෙනවා. අයියෝ ඔබතුමාලට කියන්නද? ඒකබද්ද කවුද කියලා තියෙන්නේ? ඉන්නේ. නෑ නෑ එක කැලලා කියන්නේ එච්චරයි. තව කැලේ වෙනමනේ දේවල් කියනවා. අජිත් පෙරේ මහත්ම සජිත් කියලා කිව්වා. තව සජිත් ගැන කිව්වේ නෑනේ. අජිත් කිව්ව ගැන කතා කරෙත් නෑනේ. සජිත් ගැන කිව්වා නම් අපි අජිත් ගැන කිව්ව ගැන අපි කියනවා. තව සජිත් මහත්මයා තමුන් ගැන කිව්වේ නෑනේ මොනවද? කිව්වා නම් අපි සාරේ ඔකද කියලා. මගේ විශ්වාසය මැක්සිස්.